मम मुलामावी श्रेष्ठ एन्ने मगे एलेवल अध्यापने पासे मम हित मट मुखरी मगेम के लिए व्यापार अखरी आयतने अखरी पटांगणी में आवश्यकता व्यक्ति नमा एक तेक् मम मुलामावी संबंध डिप्लोमा वकदार नमा एक तेक् मट हित नम मठा मे श्रेष्ठ यमकरण पुलवंकेला इट पासे मम मे श्रेष्ठ नमा प्रदेश लमाइ दैन्यम पेरपाशला पटांग अरगने मुकद मुलामावी संवर्धने के लिए कांतावाक विधि हटात एवगे मम्म के नैक् विधि हटात भूम वटिनाख्यन अंशिया दिमापियन कमी पेरपाशल वा लमाइन कमेन पेरपाशला खदला ऐलिन दर्वागे पूर्ण संवर्धन कति किरीम समय मगे मे श्रेष्ठ मम इनके फलवनीम हेतु हटीर संधान पुलवा इट मुल्लमावी संवर्धने के लिए दर्वेगे मोले सीएट असुवाक अणुवाक अर्धनवेन कालया ये काले तो अभी दर्वाट आवश्यक देवाल अद्यकीम सेलुम देवाले आगे सेलुम पंचेन्द्रियन संवर्धने आवश्यक सेलुम देवाल दिन मुल्लमावी संवर्धन मध्यस्थान संवर्धने एकेक तरातिरंग वाले समाज मट्टंबली धर्व अपीलंगट वेल अपी तेक् इंदगेन एलारुआ इदिरेट संवर्धने के अतम अपने अभियोग मुकद कांतावाकट कांतावंट मे समाज तीन अभियोग वेडी इतकोटे ये अभियोग तेक् ඒතින අභියෝග ජයගෙන තමම් මව ගෘහණියක් ඒ වගේම තමන්ගේ ගෙදර කාර්යයන් මොනවද? ඒතර ගුරුවරියක් විදිහට මේ දේ කරගෙන යන්නේ කොහොමද කියන එක හැම වෙලේම අපිට අදහසක් හැටියට තියෙන්න ඕනේ. මොකද මුල්ලමාවිය සංවර්ධනයේ තුලයි දරුවෙක්ගේ අනාගතය තීරණය කරන්නේ හැම වෙලාවෙම. අපිට අපිට තියෙන දේවල් සහ අපි ළඟ නැති දේවල් අපි සංවර්ධනය කරගන්න ඕනේ. මොකද දරුවන්ව හදනවා නම් ඒ වගේම දෙමව්පියොත් එක්ක අපි කොහොමද ගනුදෙනු කරන්නේ දෙමව්පියන් අපි අපේ දේවල් වල දෙමව්පියන්ට අවශ්‍ය කරන දැනුවත් කිරීම කරන්නේ කොහොමද කියන දේවල් පිළිබඳව නිවැරදි දැනුමක් දැක්මක් පුරවරියක් හැරියට අපි ලබා ගන්න ඕනේ. මේ කාන්තාවක් විදිහට මුලමා විශේෂයට ආවට අපිට ඇත්තට මේ විශේෂයේදී ගොඩක් මේ බාධා කම්කටොළු වෙනවා. මොකද දැන් මම මගේ පෙරපාසල හදාගෙන යද්දී මට මම සියලු දේවල් ඇත්තටම මගේ මහන්සිය සහ මගේ උත්සාහයෙන් මම ගොඩනගාගත්ත දේවල්. ඒ අතරේ මාව තෝරාගන්නවා මුලමාවිය ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් හදාරන්න. ඒකට සම්පූර්ණ අවුරුදු දෙකක වියදම මුලමාවියේ ව්‍යාපෘතිය මගින් මට දරනවා. ඒකත් එක්ක ඉතිකම මට 2020 වර්ෂයේ මාව මුලමාවිය ව්‍යාපෘතිය සඳහා තෝරාගන්නවා මුලමාවිය සංවර්ධන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිතුමිය හරහා මට ඒ සෙල්ලම් මිදුල ලබා දෙනවා. මොකද මගේ පෙරපාසලේ ඒ වෙනකොට තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි සෙල්ලම් මිදුල. ළමයෙකුට කායික සංවර්ධනය අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධව අවශ්‍ය කරන උපකරණ ටික මට ඇත්තටම තිබෙන්නේ නැහැ. ඒ දේවල් මට ලබා දෙන්නේ මුල්ලමාවේ ව්‍යාපෘතිය හරහා. මට විතරක් නෙවෙයි අපේ ප්‍රදේශයේ පෙරපාසල් ගුරු සංසදයේ ලේකම් හැටියට මම ඉන්නවා. ඒ නිසා මම එක බොහොම වගකීමෙන් කියන්නේ මුල්ලමාවිය මධ්‍යස්ථාන 14කට මේ මුල්ලමාවිය ව්‍යාපෘතිය හරහා අවශ්‍ය කරන සම්පූර්ණ පහසුකම් ගුරුයාලා ලබා දෙනවා. ඒ වගේම පහුගිය කොවිඩ් කාලයේදී ඊටනේ මුල්ලමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මොකද ඒක හරහා අපිට උෂ්ණත්ව මානය සහ අත්ෝදන සිංකික මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලබා දෙනවා. ඉතින් මෙහෙම දේවල් මුල්ලමාවිය සංවර්ධන ව්‍යාපෘතිය හරහා කෙරිච්ච නිසා කාන්තාවක් විදියට සහ ගුරුවරියක් විදියට මට මගේ ගමන ඉදිරියට යන්න පුළුවන් වුණා. ඒ වගේම මට ඒක ලොකු උදව්වක් වුණා. මුල්ලමාවේ සංවර්ධනය සඳහා මගේ ළඟට එන පුංචි පැටවුන්ට සොඳුරු ලොවක් නිර්මාණය කිරීමේ සුහුරු කතක් වීම මගේ බලාපොරොත්තුවයි.